ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. Mana wo dala gedir gihil enam mame. Nida hase gedir inda dawse heme gian na tuwe. Tika bwiwe ke hita pamba. Mayan ne agi salli ber lain. Hari na ene mame. Kelle mata mahan nu dawu kere atre kia kari gan na balagene. Mangi hila di lain na. Me? Nego teacher ke gan na denu iwara tu? Iwara iwara. Bena da wage me mangi lepu gan na twada wedi puru durna. Hanya ini sunnah kawadawat waradin depa. Sarojini, kia kari wedi puru mbak awat ina na, tau kodi wedak kerbangku. Maka demami? Kuciri ada tuh kamu kodi tag gak jinat dia. Kuciri malu itu mau kodi tag? Aiyah, ini macam ni. Ekat mei wedi itu nusaya hand mahan sih lah ni. Tu, kamu tuh biar ti monohar tag gak ganda. Ya, kamu ti naya wajib dewal lor. Bukan itu kami tidak kian, bukan meter kali itu tag di lalat ini lalu. Meter kali ini di lalu, ini orang mana dana yang agi dihe. Kalau dana orang itu kaman nih, mata kerana udah waktu itu untuk muka kerja tag agi nanti ya, tag itu wajib nak kaman nih bang lada kat sini, biar tim itu tag agi dene kayak lada kat. Ini nih pin nih, mana mau pilih potatnya ini tuh besok kata kita bujikan dia nih, tuh lari aja. Amat mau kerja besok ini nih pin? Nanti besok aja bujikan tuh nih yang ini, kau udah nih palingan nawa tuh gila. Mau kerja besok tahu kan ini lagi ini yang besok mari lah. Oh, jiwa tuh nggak teri nih, mah ini nih nih. Ratah nih, mata dia nih dagan bayar iya lagi. Ane upute, matanam bayi meka amari tani madan nida gande. Amar bayi na yam mai kamre. Tamusir bayi na tamusir tiang. Atulwi matahanam.
അയ്യോ, അതാ ദിവസം ഇവിടെ. ആ കമലക്കേ, ഗുഡ് മോർണിംഗ്. ഇതേ പാന്തരമ ഇതിൻ കമലക്ക ദകിന വകയന്നെ അക്കുവക്കെ വേട കരണ്ട് പുളുവ. ഇപ്പൊ മറ്റ നക്കല അന്നേ ദമ്മേ പിസുദാനേ മമ നക്കലേതാണോ അത് കമലക്കട മേ ബുദ്ധുമാട്ട് കിവാത് മകെ പണിവിടെ മമത് മെസ്സേജ് സീയാക്കി തര കേ റിപ്ലൈ ആക്കനേ അപ്പി හෙට දවසත් බලමු මේ මට නම් අවුරුද්දක් වුණත් බලාගෙන හිටිය හැකි මං ඒත් අර කෙල්ලට බෑ ඒකි කන්නේ බොන්නේවත් නැ මට බය මෙහෙම ගියොත් ඒකි ලෙඩ වෙයි කියලා හරි ඉතින් එච්චර සීරියස් ගන්න එපා කියන්න මං කිව්වා දුමාට විශ්වාසයක් ගොඩ නැගෙනකම් පණ ඇරලා ලව් කරන්න යන්න එපා කියලා මේකි මං කියන දේ අහන්න නැ නේ මං අතපත ගාලා නලවලා කතා කරාම පණ වුණත් දෙන්න යන මේ කමලක්කට අපේ ලොකු බාසුන් නැයි පණිවිඩයක් කියන්නේ කියලා කිව්වා. ආ. ඒකට ආයි කැමරහ නැහැ කියලා? නෑ නෑ, බත් එකේ රා කතාවක් නෙමෙයි. තව සති දෙකකින් විතර මෙතන වැඩ නවති. ආ. මෙව්ව තාම හදලා ඉවර නැතු එහෙම කොහොමද මම වැඩ නවතින්නේ? අපේ ලොකු මාත්‍යාගේ සල්ලි වගේ අකීර වෙලා. ලෝන් එකක් පාස් කරනවා වැඩ නවත්තන්න කියලා කිව්වා. ඕවා ඉතින් කවද වෙයිද කියලා කවුද දන්නේ? එනා ඔබත් මෙතනින් සති දෙකකින් මාරු වෙලා යනවනේ අපේ ඉතින් සංචාරක ජීවිතේනේ කමලක්කේ මේක ගලවගෙන ගිහින් ඉතින් වෙන සයිට් එක සෙට් වෙනවා එහෙම සෙට් වෙන්න කලින් උඹ මේ ප්‍රශ්නේ විසඳලා ඵලයක් එහෙම නැති වුණොත් උඹ යන තැනට හෙවණැල්ලක් වගේ උඹේ පස්සෙන් මමත් එයි හරිනේ ඉඳා සමහර දේවල් තියෙනවා වෙදකම හයියටම කරන්න බැරි එයාගේ ජීවිතයට වැඩියෙන් ආදරය කරන කෙනෙක් මේ වෙලාවේ ලෙඩට හයියක් වෙන්න ඕන. අපි කොහොමද දන්නේ විද මහත්තයා සංජීව වැඩියෙන් ආදරය කරන්නේ නිහංසටද කියලා? දෙන්න අතර එච්චර ආදරයක් නැත්තම් මෙහෙම හංගගෙන ලෙඩ හොඳ කරගන්න හදනවද බූරුවෝ? ඒක ආදරයට කරන දෙයක්ද? නැත්තම් වෙන මොකට හරි කරන දෙයක්ද කියලා කවුද දන්නේ? ඒක මොන වුණත් මේ ආදරය අපිට පිළිගන්නම වෙනවා. විද මහත්තයා සංජීවගේ නිහංසගේ ආදරය පිළිගත්තා වගේ මාදනීගේ අරුන්ගේ ආදරය පිළිගන්නේ කවද්ද? නැග මාදනීගේ මහයුම් පිළිගත්ත දවසට. එහෙම කියන්න එපා විද මහත්තයා. විද මහත්තයා මැදිහත් වෙලා මාදනීගේ අම්මගේ හිත මගේ පැත්තට හරවලා දෙන්න ඕන. කාගේවත් හිත හරවන්න මං සාත්‍රකාරයෙක් නෙවෙයි. අනිත් ලෙඩ වලට බෙහෙත් කරනවා වගේ තමයි හිතේ ලෙඩ වලටත් බෙහෙත් කරන්නේ විද මහත්තයා. සමහර ඇඟේ ලෙඩ වලට බෙහෙත් කරනකොට නිකම්ම හිතේ ලෙඩ වලට බෙහෙත් ලැබෙනවා. මල්ලා මොකද ඔය බය වෙන්නේ? මල්ලා තමසේ කතා කරපු විදිහට මං හිතුවේ ඇන්ටි ආයෙ බයලා කියලා. ඊයේ පිරිත් කී කියන නිදාගත්තේ. ආ කොහෙද? නේදි දුම වයක් නේ ඔය තියෙන්නේ ඈ ඒකනේ ඔයි මටත් හිතාගන්න බැරි. මේ ඇත්තටම විශ්ව මැරලාද ඔයි? අදරනේ. ඒ මැරලා නම් අපි නිවුස් එක එනවනේ.
කොහේ නිවුස් එකෙන්ද ඔයි? දැන් විශ්ව අතුරුදහන් වල දවස් කීයක් වුණාද? කෝ නිකමට අතුරුතුරක් හොයාගන්න පුළුවන් වුණාද? මිනිහා මේ වැඩි ඇදක නෑ ඔයි. මම අහලපල කොහේ හරි ඉන්නවා. මට ඒක තේරෙනවනේ. තමුසු කොහොමද හරියටම කියන්නේ? මට එමෙ හිතනවා. මගේ ඉමිටේෂන් තම රත්තරන් උන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ. මං ගේම දිග අරගන්නක. දැන් තමුසු හදන්නේ විශ්ව හොයන්නද? මට තාමරේට පොටක් පෑදුන්නේ නෑ රත්තරනේ. එක්මන්ඩ පොටක් පාද ගන්න. පොඩ ඉන්නවා. මාදිනී දවස ගානේ කරදර කරනවා හම්බ වෙන්න ඉන්න කියලා. එහෙම කරදර කරනකොට නොගින් ඉන්නත් බෑනි බං. ඊයේ හදිසියේ පෑ බාගට එළියට බැනපු වෙලාවේ ඔබ දන්නවද? මම මාදිනීගේ මූණේ ඉඹා. තමන් ආදරය කරන කෙල්ලගේ මූණේ ඉඹාම මාර හැඟීමක් නේද බං එන්නේ. ඔබට නම් ඒ වගේ අත්දැකීම් ගොඩක් ඇති. ආ බීපා. ඒ තනි වෙන්න තැනක් නැති හැටි මගේ හිත කියන්නේම කඩර මගේ හිත කියන්නේම මාදිනියව වෙලාවක මෙහෙට එක්කම වරෙන් කියලා ඒත් බෑනි බං වේද මහත්තයර මාට උනොත් ඔක්කොම ඉවරයිනේ අප්පච්චිට හදිස්සියේ කොළඹ යන්න උවමනාවක් තියනවා කියලා. අම්මපා අප්පයි දුවයි දෙන්නම ගියොත් එහෙම මම මගේ මාදිනිය මික්කන් එනවා මෙහාට. එදාට මම පෙන්වන්නකෝ මගේ රන් කඳව. උඹේ අර සුදු මිලෙච්ච ගෑනු පාරන්නේ වගේද? මට ඉන්නේ ලස්සන කළු වෙලඹක්. හා දීපන්. එබොන්නේ ඇතුල් වී මතහනම්
ඒ මූණ මට මතක් වෙද්දී ඇඟ වෙවුලනවා තුමේ. හරිම නපුරු පාටක් තිබ්බි. මූණට දාඩියක් දාලා. අතේ කම්බේකුත් තිබුණා. අම්ම ගමේ ඉන්නකොටත් ඔය වගේ හීනෙන් පෙන්න බය වෙලා තියෙනවද? කවදාවත් නැහැ. හරි බුදුමයිනේ. මේක හීනයක් නෙමෙයි. මලගේ ප්‍රාණකාරියෙක් කැවිතින් කතා කරන්න ඇත්තේ. ඒක කොහොමද විශ්වාස කරන්නේ අම්මේ? විශ්ව මැරිලා නැහැනේ. මැරිලා මැරිලා. නැත්තම් කවුද එහෙම කැවිතින් කතා කරන්නේ? අනේ මන් දන්නේ අම්මේ මට නම් ඌව තේරෙන්නේ නැහැ. දුවවගෙන හිටන්නේ තු වැඩට යන්නකෝ. දවල් කාලේ නම් මට මේක ඉදිරියේ ඉන්න පුළුවන්. ඒ දුවේ රැයට තනියම නම් අර කාමරේ නිදාගන්න මට බයයි. අම්මට මෙහි ඉන්න මාර නම් අම්ම ගමේ යන්න. මං නුවන්ට කියන්න. නෑ 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 මට ගෙදර යන්න ඕනේ නෑ. මම මෙහාට ආවේ ඉතින් දුවට උදව් කරගෙන ඉන්නනේ. මට අර රෑ කාලේ කාමරේ තනියම ඉන්න එක තමයි ඉතින් ප්‍රශ්නේ. මං නුවන්ට කතා කරලා ප්‍රශ්නේ විසඳලා දෙන්න. දුවට මාව කරදරයක් වුණානේ. නෑ ඒකට ගමන්නේ. මේ දේවල් කවුරුත් හිතලා කරන දේවල් නෙමෙයිනේ. තරනේ ඔය නවතින්නේ නැ කියන දේවල් නවත්තන්න හොඳට අපි ළඟ බේත් තියෙනවා. තමසු වෙන තු ඔෆිස් එකේ නවකු. මේ මල්ලානිටිය බලා ගන්න. මම ශාගල අයියට කිව්වා. එත් එයා කිසිම රෙස්පොන්ස් එකක් දුන්නේ නැහැ. ඌ දරන රද ගන්දර පස්සේ මෙහෙ යන්නේ. එහෙම කොහොමද? කසාද බැද්දට පස්සේ කසාද ගෑණියන් වල බැදු මිනිහා ගෙදර මිසක් ගෑණික මහගෙදර නෙමෙයි විද මහත්තයා. තාම chance එක තියෙනවා මේනික. කල්පනා කරලා බලන්න. මොරණ්ඩු වෙලා මෙහෙම කට්ට ගාගෙන මෙතන ඉන්නවද? එහෙම නැත්නම් මම කියපු දෙයට කැමති වෙලා සැපට ජීවත් වෙනවද කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.